මගේ රත්තරන් අම්මේ තාත්තේ පුතේ දිවේ අද ශුද්ධ සතියේ බදාදායි. අදට නියමිත වචනය ගැන මෙනෙහි කරන වෙනුවට අපි පසුගිය දවස්වල කතා කරපු දේ හරහා අපට ලැබුණු ප්‍රතිචාරයන් නිසා වෙනත්ම මාතෘකාවක් තේමාවක් ගැන ඔබ සමග කතා කරන්නට ඕන. මේ පුංචි වෙලාව තුළ ඔබව ඒ කාරණාව සම්බන්ධයෙන් දැනුවත් කරන්නට ඕනයි කියලා මම හිතුවා. මොකද්ද මේ කාරණාව? දැන් ඔබට මම කියා දුන්නා නික්ම යාම සිද්ධියේ 20 පරිච්ඡේදයේ 4 වගන්තිය ලියවුණු පසුබිම ගැන. දැන් මේ කොටස අරගෙන අපේ සමහර අය කෙලින්ම ඇඟිල්ල දික් කරනවා අපේ පල්ලිවල තියෙන සුරුවම් වලට. මේත් ඉස්සල දවසක මම ඔබට කියා දුන්නා ඇයි අපි දෙවමෑණියන්ට ගරු කරන්න කියලා, ඇයි අපි සාන්තුවරයන්ට ගරු කරන්න කියලා. දැන් මේ 20 පරිච්ඡේදයේ 4 වගන්ති මම ඉස්සෙල්ලාම කියන්නම්. නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත් පහළ පොළවෙහිවත් පොළවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. ඔය කොටස අරගෙන කියනවා අපේ පල්ලිවල තියෙන ඒ ප්‍රතිමාවන් මේ අනපනතට විරුද්ධව අපි කරලා තියෙන දෙයක් කියලා. ඇයි ප්‍රතිමාවක් අපේ පල්ලියක තියාගන්නේ? මම පළමු ඉස්සෙල්ලාම ඒක කියන්නම්. ප්‍රතිමාවක් කියන්නේ ඇත්ත මැටි වලින් හෝ ලීයෙන් හෝ තැනූ දෙයක්. නමුත් එය සංකේතයක් පමණයි. ඉහළ ස්වර්ගයේ වැඩවසන දේව අම්මව සංකේතවත් කරන්නේ. ඉහළ ස්වර්ගයේ වැඩවසන සාන්තුරයෙන්ම සංකේතවත් කරන්නේ ඒ තුලිනේ. ඒ නිසා අපි ඒ තුලින් දකින්නේ ස්වර්ගයේ වසන අපේ දේව අම්මයි ස්වර්ගයේ ජීවත්වන සාන්තුරයනොයි. මිනිස්සු හැටියට මේ ඇසට ගෝචර වනදී හරි වැදගත්. මන්ද ඇසට ගෝචර වනදී හරහා ඒ තුල ඇතුලාන්ත ඇති අධ්‍යාත්මිකත්වයයි අපි අයිති කරගන්නේ. මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. ඔය දෙන්න විවාහ වෙනකොට උගල මුදුවක් දානවා. ඇයි මුදුවක් දාන්නේ? මුදුව සංකේතයක්. ඔයාලා දෙන්න අතර පවතින බැඳියාවේ සංකේතයක්. ඒ නිසා මුදුව වැදගත්. මුදුව විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ, මුදුව තුළ ඇත්තව අධ්‍යාත්මිකත්වය. අපි දෙන්නා මරණය දක්වාම එකිනෙකා වෙනුවෙන් බැඳී ඇති බව සංකේතවත් කරන ඒ අධ්‍යාත්මිකත්වය වැදගත්. ඒ නිසයි අපේ පල්ලියක ප්‍රතිමාවක් තියෙන්නේ, පින්තූරයක් තියෙන්නේ. ඔබ දන්නවද මුල්ම ක්‍රිස්තියානි සංඝය තමයි ආමේනියන් ක්‍රිස්ටියන්ස්ලා. මේ කතෝලික සභාව ආරම්භ වන්නටත් පෙර මේ පටන් ගැන්මේ තිබින්නම හිටිය කණ්ඩායම ආමේනියන් ක්‍රිස්ටියන්ස් කියලා. එයාලා තමයි ජේසුගේම පරම්පරාවෙන් එන අය. අද ඊශ්‍රායලේ මේ ආමේනියන් ක්‍රිස්ටියන්ස්ලා ඉන්නවා. ආමේනියන් ක්‍රිස්ටියන්ස් ලගේ තියෙන්නේ අයිකොන්ස්. ඒ කියන්නේ පින්තූර, ප්‍රතිමා නෙමෙයි. ඒ අයිකොන්ස් වලට, දේව මෑණියන්ගේ අයිකොන්ස් වලට, විවිධ අපෝස්තුල්වරුන්ගේ අයිකොන්ස් වලට ඒගොල්ලන් දීලා තිබෙනා ගරුත්වය අපිටත් වඩා එහා ගිය ගරුත්වයක්. පහන් පත්තු කරලා තියෙන හැටි දැක්කම, ඒවා සරසා තිබෙන හැටි දැක්කම අපිටත් එහා කතෝලික ආගමටත් එහා ගිය ගරුත්වයක්. ඒ ආමේනියන් ක්‍රිස්තියන්ස්ලා, ග්‍රීක් ඔර්තොඩොක්ස් චර්ච්, ඒ සභාව දෙවමෑණියන්ට අපෝස්තුල්වරයන්ට දීලා තියෙන ආකාරය ඔබට ජෙරුසලමට ගියොතින් දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, දැන් මේ කොටස අපි ගමුකෝ. කිසිම දෙයක් තනා ගන්නට එපයි කියලා 20 පරිච්ඡේදයේ 4 වගන්තියේ තියෙනවා. හරි, බලන්න පෙරලලා ඔබ ටිකක්. 25 පරිච්ඡේදය 10 වගන්තියේ නම් ගිවිසුම් කරඬුව හදන හැටි කියා දෙනවා. දිව්‍යන් වහන්සේගේ වචනයම ගිවිසුම් කරඬුව කොයි ආකාරයෙන්ද නිර්මාණය විය යුත්තේ, මොන ලීයේද පාවිච්චි කළ යුත්තේ. ඒ විතරක් නෙමෙයි, කෙරොබ්වරුන්ව රත්තරණින් හදලා ඒ කෙරොබ්වරුන්ව තැනිය යුතු ආකාරය, ස්ථාපිත කළ යුතු ආකාරය ලියවී තිබෙනවා. 20 පරිච්ඡේදයේ 4 වගන්තිය කියනවා කිසිදුම දෙයක් හදන්න එපයි කියලා. 25 10 වගන්තිය ගිවිසුම් කරඬුව හදන හැටි, කෙරොබ්වරුන් හදන හැටි මෙන්න ඊ වෙලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි ඔබට මතක ඇති මේ ඉතිසල දවසක මං කිව්වා සර්පයෙන් දෂ්ට කරද්දී දෙවියන් වහන්සේ කියනවා පිත්තල සර්පෙක් වහදන්න දෙවියන් වහන්සේට තිබුණා හරි නැගිටපන්නලා මං ආශිර්වාද කරනවා ඔන්න ඔක්කොම දෙනාම සුව වෙනවයි කියලා කියන්නට ඒ වෙනුවට මෝසෙස්ට කියනවා පිත්තල සර්පෙක් වහදලා ඔසවන්න ඒ සර්පයා දෙස දැක්කම ජීවය ලබයි කියලා ඒ නිසා මේ දේවල් මේ ඇස්සට ගෝචර වන දේවල් තුලින් කතා කරන ලොකු අධ්‍යාත්මිකත්වයක් තියෙනවා දාවිත් රජුරෝ ගිවිසුම් කරඬුව ඔසවාගෙන ප්‍රශංසා කරමින් යාවේ ගිවිසුම් කරඬුව දේව මාලිගාවේ තැන්පත් කරලා තිබුණේ ඉතාමත්ම ශුද්ධෝ තැනයි මිනිස්සු ගිහිල්ලා වන්දනාමාන කළේ දුම් මැල්ලුවේ ගිවිසුම් කරඬුවටයි ඒක ලීයෙන් හදලා තිබුණේ රත්තරනේ නාලේප කරලා තිබුණේ නමුත් මිනිස්සු දැක්කා ඒක තුල ඇතුලේ තිබෙනා වූ අධ්‍යාත්මිකත්වේ ඒ නිසායි ඒ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට දේව මාලිගාවේ Holy of Holies වල සුද්ධ වූ තැනම තැන්පත් කරලා තිබුණු ගිවිසුම් කරඬුව අසලට පූජකවරුන් පමණක් ගියේ ඔවුන් පමණක් එතනට ගිහිල්ලා දුම් ඇල්ලුවේ ඒ නිසා අපේ පල්ලියක තියෙන ප්‍රතිමාවක් මේ පනත කඩන්නේ නැහැ අපේ පල්ලියක තියෙන ප්‍රතිමාවක් අපිව ලං කරනවා ඉහළ වූ සත්‍යතාවයකට ගැඹුරු වූ අධ්‍යාත්මිකත්වයකට මම ඔබට කියනවා කතෝලික නිවසක ප්‍රතිමාවක් තියලා සුරුවම් කූඩුවක් හදලා ඒ ඉස්සර පහනක් දැල්වනකොට ලොකු ලොකු වාසනාවන්ත භාවයක් ඊටත් වඩා ලොකු යහපත්කමක් සුන්දරත්වයක් ඒ නිවසට ඇතුල් වෙනවා ඒ ඉස්සරහ ගිල්ල පවුලක් හැටියට ආඥා කරනකොට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබගේ නිවසට ඔබේ පවුලට ස්ථීර වශයෙන් ලැබෙනවා ඒ නිසා අන් අය කියන කතාවල් වලට රැවටෙන්න තිබා බොහෝ දේ කතා කරන්න පුළුවන් මේකින් පුංචි වෙලාව තුළ බොහොම පුංචි විදියටයි මේ දේ ඔබට තීරුම් කර දුන්නේ ජිස්බීටයි